ඔක්කොම අවුරුදු 15ක් ක්‍රිකට් ගැහුවා ඒවා ඔක්කොම මම දෙන්නේ ජේසුට ආමෙන් අන්තිම මැච් එක එනකොට අන්තිම ස්කෝ එක මම හිතුවා මයි ගුඩ්නස් කුමා එදා ඒ මැච් එකේ 50ක් ගහලා මැච් එක දින්න එදත් මම දන ගහලා කිව්වේ ඔබ වහන්සේ හින්දා කියලා ඇත්තට දෙවියන් දෙවියෙක් ඉන්නවද මේක බොරුවක් නේද මගේ බල්ලට මගේ දුව ප්‍රේ කළා හොඳ වෙලා තියෙනවා වව් එක දවසක් හුත්තටම වහිනවා මං එයා බය වෙලා මං කව ප්‍රේ කරන්න එයා ඇහැ වහලා ප්‍රේ කරා එක පාටම වැස්ස නැවතිලා ගියා ආමෙන් මම දන්නවා මාව මගේ අම්මගේ කුසේට දැම්මේ ජේසුස් කියලා ආමෙන් මේවා මේ අමු ගොන් කතා නෙමෙයි අමු ගොන් කතා මේවා හොඳයි අර මීහරක් මඩවනේ උන්ට කියන්න මේ දෙවුණු එහෙම වෙන්න ඕනේ නැහැ. භක්තිය විතරයි විශ් තියෙන්න ඕන. මෝඩ භක්තියක් ඕනේ නැහැ. ඔය අපේ ඉන්න ගොන් බානවල් කියන කතාවව. අපිට අපේ පියතුමල්ලා දෙන දේ තමයි අපි පියතුමල්ලා ගහන්නේ පච. පියතුමල්ලා ජේසුස් වහන්සේගේ ගෝලිය නෙමෙයිනේ. අර උන්නාන්සේවට කුරුසෙරදල යන ගැහුවේ මහ පූජකයා. ඒගොල්ලන්ගේ પરම්පරාවෙන් එන කට්ටියනේ. ඒක පිළිගන්නේ නැද්ද? පිළිගන්නවා. ආ එයා ඉන්නේ ජේසුස් වහන්සේ එනකන් යන ගහන්න බලාගෙන. මං කියනවා තේරෙනවද? පැහැදිලි. හැමදාම පූජකයෝ කලේ උන්වහන්සේලා දැනගහපු එක මිසක් උන්වහන්සේලා කියපු එක හපු එක නෙවෙයි. ඒගොල්ලෝ ඕගොල්ලන්ට දේශනා කළේ ඒගොල්ලන්ට ජීවත් වෙන්න අවශ්‍ය කරන ධර්මයක් මිසක් ඕගොල්ලන්ට ගැලවෙන ධමයක් නෙවෙයි. පැහැදිලි. ඒ පූජකයෝ හැමදාම කලේ රටේ පොදු මහජනතාව මොකක් හරි සීමාවකට දාලා ඇනගහලා කොටු කළා. ඒගොල්ලන්ගේ යහ පැවැත්ම වෙනුවෙන් සූරා කාපු එක. අපි ඒ සූරා කෑමට විරුද්ධයි. ජිස් වහන්සේත් විරුද්ධයි. අර මහා පල්ලියට ගිහිල්ලා අරවට පයින් ගහලා ඔක්කොම පූජකයන්ට කසෙන් තැළුවා. එතකොට එවුන් ඇන ගහනකොට ගිහිල්ලා කිව්වේ මූ මූ පයිලුත් ගැහුවා පූජකයන්ට මූ කසෙන් තැළුවා ගහපම් මූට කියලා තමයි අර කුරුසෙ කරට තියලා ඇන ගහන්න එක්කගෙන ගියේ මං කියනවා තේරෙනවනේ පැහැදිලි යන්න ඒක තමයි මාත් කියන්නේ අර ඔක්කොම මට විරුද්ධ වෙන්නේ ඒක මායි කරන නිසා මාත් ගිහිල්ලා ඔය හිටිය ගමන් අර මල්වට්ටි අරම පෙරලලා අරුන්ට බැනලා එනෝ එතකොට උන් මාත් එක ජම්මාන්තර වෛරයකින් ඉන්නේ උන්ට ඇන ගහන්න බෑ බුද්ධාගමේ ඇන ගැහිල්ලක් නෑ මම සභාවකට එරෙහි වෙලා ආගියු කළා මාව කොන් කළා ඒ කොන් කරනවා එතකොට ඒ එයා කොන් වෙන්නේ අර සභාවත් එක්ක හැප්පෙන්නේ යාට ආත්ම විශ්වාසයත් දේව බලයක් නැති නිසා මට ඒක තියෙනවා ඒ නිසා උන්ට මං කොන් කරන්න බෑ මං කොන් කරන්න ගියොත් උන් කොන් වෙනවා අපේ හඳුරන්නේ දැන් මම යන මාර්ගය ස්වාමීන් වහන්සේගේ වචනයත් එක්ක මම යන්නේ එච්චරයි ඒ වචනේ තුන මං හරියට ජීවත් වුණොත් මේ ආත්මෙම මට අවශ්‍ය කරන අපි කියන්නේ ස්වර්ග රාජ්‍ය කියලා. ස්වාමින් වහන්සේගේ වචනය තුල ඔබ සිටිනම් ඔබ කවර කරුණක් නිසා පෙරුම් පුරන්නේද? උන්වහන්සේ ඔබ තුලම සිටි. හරි. يعني මට අවශ්‍ය කරන ස්වර්ග රාජ්‍යයට මට ගමන් කරන්න පුළුවන්. يعني ඔබ ස්වාමින් වහන්සේගේ වචනය තුල සිටිනම් මක් නිසා ස්වර්ග රාජ්‍ය සොයන්නේද? මක් නිසාද ඔබ තුලම ස්වර්ග රාජ්‍ය ඇත? මොකද්ද පුටුවක කකුලක් හැපුණා මේක කර්මය කියලා කියනවනේ. ඔව්. ඉතින් ඇත්තටම මේගොල්ලෝ හාමුදුරුවෝ නෙමෙයි. ඒගොල්ලෝ සාදුලා නිගණ්ඨ සාදුලා ඒ නිගණ්ඨ සාදුලාගේ බණ දැන් මේ බුද්ධාගමේ බුදුහාමුදුරු වාද තුනක් ප්‍රතික්ෂේප කරනවා අහේ මහතිත්තායතන සූත්‍රය නේද මහතිත්තායතන සූත්‍රයේ තික නිපාතේ අංගුත්‍රනිකා ඔව් අහේතු අපච්චේවාද ඉස්සර නිම්මානවාද පුබ්බේගත හේතුවාද දැන් ඔයා අහන්නේ තුන්වෙනි එක පුබ්බේගත හේතුවාද සියල්ල කර්මයෙන් වෙනවා කියලා කිව්වේ ජෛන මහාවීරයෝ නිගණ්ඨ නාත පුත්ත එතකොට ඔය ජෛන නිගණ්ඨ සාදුලා බණ කියනකොට කරන්නේ මොකද්ද ඔක්කොම කර්මයෙන් වෙනවා කියලා කියනවා මිනිහගේ කර්මයෙන් කොටසයි උත්සාහයෙන් කොටසයි නියාම ධර්ම පහෙන් එකයි කර්මය ඔබanse කියන කතාව හරි ඕක මේ චරක සංහිතාව කියන ආයුර්වේද පොතේ තියෙනවා ඔබanse ඔක මේ කලින් YouTube channel එකක් කිව්වා ඒක හරියටම හරි මේ අපේ ජීවිතය කියන්නේ දෛව සහ කර්ම මේ පෞරුෂය දෛව සහ පෞරුෂය ඒ කියන්නේ අපේ ඒ කියන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකේ අපේ ෆ්‍රී විල් එකට 150කට වැඩිදක් තියෙනවා කියන එකෙත් තියෙනවා මම කියන්නේ මේක යම් බලපෑමක් තියෙනවා අනික බනට ගිහිල්ලා කියනවා නම් ඔක්කොම කර්මයෙන් වෙනවා කියලා එවුන් සිවුරු ඇඳගෙන නෙමෙයි හෙළුවෙන් බනට කියනවා මේ බුද්ධාගමේ ප්‍රතික්ෂේප කරන සියල්ල කර්මයෙන් වෙනවා කියලා. දැන් මිනිහෙක් පාරට යනවා. මිනිහෙක් පාරට ගිහලා මේ වාහනයකට හැප්පිලා මැරෙනවා. සියල්ල කර්මයෙන් උනායි කියලා කියන්නේ කොහොමද? එහෙම කියන්න බෑ. අපි මේ ඕනුවට වඩා ගොන් ආගමිකයෝ වෙන්න ඕනේ නෑ. බුද්ධාගම හරි විවෘත අදහස් දරන ආගමක් නේ. ඒකේ හරි මා පිටක සම්පදාය නේ. මේ බයිබලේ විතර නෙමෙයි බුද්ධාගමේ වැරදිත් වෙන්නනවා. ඔව් 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 ඔව්. ඒ අපේ ආගමේ තියෙන්නම විවේචන කරන්න. ඒකනේ අපේ මූල ග්‍රන්ථ සුද්ධ නැත්තේ. සුද්ධ ත්‍රිපිටක අපි ළඟ නැහැනේ. ත්‍රිපිටකේ සුද්ධ වෙන්නේ ආධ්‍යාත්මයේ. ඉතින් ප්‍රැක්ටිස් කරලා ඉවර වෙච්ච කෙනා. ඒකට ක්‍රිස්තියානි කෙනෙක් මෙහෙම තර්කයක් ගෙනාවා. උඹලගේ ත්‍රිපිටකේ සුද්ධ නැත්තේ උඹලට ඕක හරිය රැක් ගන්න බැරි වෙන හින්දා අපේ බයිබලේ සුද්ධ අපි එක රැකගත්ත හින්දා කියලා කියනවා. ඔය එහෙම කියන්න පුළුවන්. ඒ වුණාට ඒකේ කියපු එක එක්ක ස්වර්ගේ නැහැනේ. හැබැයි ප්‍රශ්නේ මේ කිව්වට බයිබලේ 30 වතාවක් සංශෝධ
සිතුවිලි එකයි දැන් පැහැදිලිද කතාව මේවා හුඟාක් ඒවා මේ බොරුනේ